අද මේ සැඳෑ හිරු වැටෙන ලස්සන සන්ධ්‍යායාමය මම තෝරගත්ත හරිම සුවිශේෂී භෞතික විද්‍යාත්මක සංසිද්ධියක් ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. ඇයි මේ සැඳෑ හිරු උදෑසන හිරු අපිට රතු කහ පෑයෙන් පේන්නේ? ඒ වගේම අපි ඉර දිහා බලනකොට ඒකට ඇයි පුංචි කහ පාට පෑයක් තියෙන්නේ? මම මේ කාරණාව මේ හරිම විසිතුරු ප්‍රකාශ සංසිද්ධිය මම ඔයගලන්ට ඉතාම සරලව ආදර්ශන ඇසුරින් මම අද කියලා දෙන්න. මගේ නම රුචිර විජේසේන. මම විශ්වාස කරන දෙයක් තමයි විද්‍යාව, ගණිතය, දර්ශනවාදී වගේ සංකල්ප අපේ සමාජයේ පුරා පැතිරියන්න ඕනේ මිනිසුන්ට වැළඳ ගැනීමට සුදුසු පහසු ආකාරයක. මම හිතනවා අපි රටක් විදියට ඉස්සරහට යන්න ඒ සංකල්පවල පැතිරියාම හරිම වැදගත් කියලා. ඉතින් ඒ සඳහා දෙන්න පුළුවන් පුංචි තල්ලුවක් දෙන්න තමයි මම උත්සාහ කරන්නේ මේ channel එක හරහා. අද අපේ වීඩියෝ එකේ පුංචි විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මම අද මේ කාරණාව කියලා දෙන්න යන්නේ සම්පූර්ණයෙන්ම ආදර්ශන ඇසුරින්. ඒ කියන්නේ මම විශේෂ නැනෝ අංශ වර්ගයක් භාවිතා කරලා හදනවා કૃත්‍රිම අහසක්. මේ නැනෝ අංශ වර්ගයේ තියෙන විශේෂත්වය තමයි මේ අහසේ තියෙන විවිධ අංශු, වායු අංශු මේ අපේ විද්‍යුත් කිරණ එක්ක සිද්ධ කරන මේ අන්තර්ක්‍රියාවට සමාන අන්තර්ක්‍රියාවක් මේ නැනෝ අංශ මගින් සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. මේක නිසා මේ කිලෝමීටර් ගාණක් තුළ මේ අපේ අභ්‍යවකාශයේ සිද්ධ වෙන සංසිද්ධි ඉතාම කුඩා කොටසක් ඇතුළේ මට ආදර්ශනය කරලා පෙන්වන්න පුළුවන්. මට හිතෙනවා ඒක ගොඩාක් පහසුයි මේ සංකල්පය තේරුම් ගන්න කියලා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේහා බැඳිච්ච මේකට ඉතාම ආසන්නයෙන් යන වීඩියෝ එකක් මම කලින් කරා. මේ අහස නිල් පාට ඇයි කියන කාරණා. මේ කාරණා පිළිබඳ වෙනම ඔයගලන්ට ගවේෂණය කරන්න ඕන නම් තීරුම් ගන්න ඕන නම් මේකේ වීඩියෝ එකේ link එකක් මම පල්ලෙහා දාලා තිනවා. කැමති කෙනෙක්ට බලන්න පුළුවන්. විශේෂයෙන්ම මේ විවිධ විද්‍යාත්මක නිපුණතා මට්ටම්වල, ඒ කියන්නේ ශිෂ්‍යයෙක්ට, ඒ කියන්නේ පහවසර ළමයෙක්ට, O level ළමයෙක්ට, A level ළමයෙක්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට, එහෙම නැත්නම් ආචාර්ය විපාදිය හදාරන ශිෂ්‍යයෙක්ට කොහොමද මේ අහස නිල් පාට ඇයි කියන සංසිද්ධිය විවිධ ආකාරවලට විස්තර කරලා මම මේ සංසිද්ධිය ඒ වීඩියෝ එකක් දාලා තිනවා. ඉතින් ඒකත් බලන්න පුළුවන්. ඉතින් මේක හා බැඳිච්ච සංකල්පයක් තමයි එතනදිත් ගොඩනගන්නේ. මේ සඳහා අපිට මුලින්ම අවශ්‍ය වෙනවා මේ සුදු ආලෝකයේ ස්වභාවය මොකක්ද කියන එක තේරුම් ගන්න. ඒකට අපිට කරන්න තියෙන්නේ මේ සුදු ආලෝකය මේ වගේ ග්‍රේටින් එක වැටෙන්න සලස්සලා එක ප්‍රිස්ම් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ප්‍රිස්මයක් දැන් මෙතන මම පාවිච්චි කරන්නේ ඇත්තටම මේ CD එකකින් අපිට ගන්න පුළුවන් ග්‍රේටින් එකක්. මේ ග්‍රේටින් එකට සුදු ආලෝකය වැටුනහම ඒ වැටෙන ආලෝකයේ තරංග ආයාමය අනුව ආලෝකය වින් වෙනවා. මෙහෙම වැටෙන ආලෝකය මට පුළුවන් පරාවර්තනය වෙන්න සලස්වන්න මේ වගේ සුදු පාට තිරයකට. ඔයගලන්ට පේනවා. එතකොට මේ සුදු ආලෝකය මේ වගේ විවිධ වර්ණවලට මේ තරංග ආයාමය අනුව විවිධ වර්ණවලට බෙදලා තියෙනවා. අපිට මුලින්ම පේන එකක් තමයි මේ පැහැදිලිවම පේන මේ රතු පාට තියෙනවා. ඊට පස්සේ මේ තැඹිලි පාට තියෙනවා, කොළ පාට තියෙනවා, නිල් පාට තියෙනවා, ඊට පස්සේ දම් පාට, ඒ වගේ මේ අග වයලට් ආලෝකය. මේ වගේ වර්ණ ගණනාවකින් තමයි මේ සුදු ආලෝකය හැදිලා තියෙන්නේ කියන කාරණාව අපිට මුලින්ම අනාවරණය කරගන්න පුළුවන්. ඉතින් ඒක හරි වැදගත්. දැන් මෙතනදී මම පාවිච්චි කරන්නේ LED ආලෝකය වුණාට මේ ටෝච් එකකින් ගන්න සුදු LED ආලෝකය වුණාට සාමාන්‍ය සූර්යාලෝකෙත් මේ විදිහටම මේ වගේ වර්ණ ගණනාවකට මේ එකතු වෙලා වර්ණ සංයෝගයක් විදිහට සුදු ආලෝකය ලැබෙන ස්වභාවයක් තියෙනවා. දැන් අපිට ඊළඟට කරන්න පුළුවන් දෙයක් තමයි කොහොමද මේ අපි හදපු કૃත්‍රිම අහස මේ ආලෝකයේ විවිධ තරංගායාමෙන් විවිධ වර්ණ එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ අතර සිද්ධ වෙන අන්තර්ක්‍රියාව මොකක්ද කියලා හොයලා බලන එක. දැන් මේ අපි නැනෝ අංශ වලින් හදපු මේ કૃත්‍රිම අහස මම මොකද කරන්නේ මේ වර්ණාවලිය අතරට අරගෙන එනවා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මම ඔයගලන්ට මේ ඉල්ලනවා බලන්න කියලා මේ වර්ණ වල ප්‍රමාණයන්, එන ප්‍රමාණයන් වල අඩු වැඩි වීමක් සිද්ධ වෙනවාද? එහෙම වෙනවනම් මොන වර්ණ වලද ඒක සිද්ධ වෙන්නේ කියන කාරණා. ඔන්න දැන් මම કૃත්‍රිම අහස මේ අතරට අරගෙන යනවා. ඔගලන්ට පේනවද හරි සුවිශේෂී දෙයක් වෙනවා. ඔගලන්ට පේනවද නිල් පාට ආලෝකය සම්පූර්ණයෙන්ම වගේ මේ કૃත්‍රිම අහස මගින්
මේ කෘතිම අහස හරහා යන නිල් පාට ආලෝකය සම්පූර්ණයෙන්ම වගේ නවතිනවා. ඔන්න බලන්න ඔන්න ආවත එක පෙන්නන්න. ඔන්න ආලෝකය තියෙනවා. නිල් පාට ආලෝකය තියෙනවා. මේ කෘතිම අහස මම මේක අතරට අරගෙන එනකොට ඒ නිල් පාට ආලෝකය සම්පූර්ණයෙන්ම වගේ නැවතිලා යනවා. එහෙනම් මොකද කරලා තියෙන්නේ? මේ අහස විසින් මේ කෘතිම අහස අපි හදපු නැනෝ අංශ වලින් හදපු මේ කෘතිම අහස විසින් මේ එන නිල් පාට ආලෝකය විශේෂ වශයෙන් අයින් කරලා දාලා තියෙනවා. අනිත් තරංග ආයාම දිහා බලන්න. මේ තියෙන්නේ නැතිකොට. නමුත් මේ තියෙන්නේ අපි කෘතිම අහස ඉන්ට්‍රඩියුස් කරනකොට. ඒ තරංග වර්ණාවල වලට ලොකු වෙනසක් සිද්ධ වෙලා නැහැ. නමුත් නිල් පාට ආලෝකය සෑහෙන්න මේ කෘතිම අහස මගින් අයින් කරලා මේ පෙරලා දානවා. ඒ කියන්නේ අයින් කරලා දානවා. ඉතින් මේක හරිය වැදගත් අපි මේ සංකල්පේ තීරුම් ගන්න. හරි. දැන් අපි මේ කතාවේම අනිත් පැත්ත දිහා බලමු. අපි අහස දිහා බලමු. ඔගලන්ට පේනවාද මේ විවිධ වර්ණ මේ අපි කෘතිම අහසට වැටෙනකොට ඒ විවිධ වර්ණ මේ කෘතිම අහසත් එක්ක විවිධ අන්තර්ක්‍රියාවන් කරනවා. ඔගලන්ට පේනවද මේ නිල් පාට වර්ණේ අන්තර්ක්‍රියාව වැඩි අනිත් වර්ණවල අන්තර්ක්‍රියාවට වඩා? මේ සංසිද්ධියට අපි කියන ප්‍රකිරණය කියලා. මේ ප්‍රකිරණ සංසිද්ධිය විශේෂයෙන්ම මේ තරංග ආයාමයන්ගින් අඩු තරංග ආලෝක තරංග මේ කොහොමද අහස මගින් වැඩිපුර පෙරා දමන්නේ ප්‍රකිරණයට ලක් කරන්නේ කියන කාරණාව මම ගොඩාක් විස්තරාත්මකව කලින් වීඩියෝ එක කතා කරලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඒක ඔයගොල්ලෝ බලන්න කියලා. නමුත් ඔයගලන්ට පැහැදිලිවම පේනවා යම්කිසි කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ අපේ අහස මගින් නිල් පාට ආලෝකය සඳහා කරන අන්තර්ක්‍රියාව වැඩි නිසා නිල් පාට ආලෝකයන් මේ අහස හරහා ගමන් කරලා අනිත් පැත්තට යන ප්‍රමාණය අඩුයි. යම් ප්‍රමාණයක් යනවා. නමුත් ගියාට සෑහෙන්න අඩුයි. ඒ වගේම අනිත් තරංගායාම විශේෂයෙන්ම මේ විශාල තරංගායාම ඒ කියන්නේ රතු ඊට පස්සේ කහ තැඹිලි කොළ ඒ වගේ වර්ණ මේ නිල් පාට ආලෝකයට සාපේක්ෂව ඉතාම කාර්යක්ෂම විදිහට මේ අහස හරහා ගමන් කරන්න පුළුවන්. ඉතින් මේ කාරණාව නිසා මොකද වෙන්නේ? මේ පැත්තේ ඒ කියන්නේ අහසෙන් එන ආලෝකය පිරීලා යම්කිසි ඔබ්සර්වර් කෙනෙක් වෙත එනකොට නිරීක්ෂකයෙක් වෙත එනකොට ඒ එන ආලෝකය එන්නේ නිල් පාට පිරිච්ච ආලෝකය. නිල් පාට අයින් වෙච්ච ආලෝකය. සුදු පාට ආලෝකයෙන් නිල් පාට අයින් වුණාම ලැබෙන්නේ මෙන්න මේ වර්ණවල එකතු. ඒ කියන්නේ රතු කහ තැඹිලි සහ කොළ මේ වර්ණවල එකතුව. රතු කහ තැඹිලි කොළවල එකතුව ඇත්තටම ලා රතු පාට. මේ එකතුව මේ වර්ණාවලිවල එකතුව මේ වර්ණවල එකතුව ලා රතු පාට. අන්න ඒක නිසා තමයි මේ අහසෙන් විශේෂයෙන්ම ආලෝක ප්‍රභවය ගැන අපේ සූර්යාගෙන් ආලෝකය පිරිලා එනකොට අපිට පේන ආලෝකය කහපාටට පේන්නේ. සූර්යා අපිට කහපාටට පේන්නේ අපේ වායුගෝලයේ විසින් නිල් පාට ආලෝකය පෙරාගෙන අයින් කරන නිසා. තේරුණා නේද? අභ්‍යවකාශයට ගිහිල්ලා සූර්යා දිහා බැලුවොත් සූර්යා මෙන්න මේ වගේ හරීම සුදු පාටට තමයි ඇත්තටම අපිට බලන්න පුළුවන්. නමුත් අපි පෘථිවියේ ඉඳලා බලනකොට සූර්යාට සෑම විටම පුංචි කහපාටක් තියෙනවා. ඒ කහපාට ඇත්තටම එන්නේ මේ සංසිද්ධිය නිසා. මේ නිසාම තමයි ඇත්තටම මේ වායුගෝලයේ හරහා පිරීලා එන ආලෝකයට පුංචි පොඩි දුඹුරු රතු පහයක් තියෙනවා. බලන්න මේ තියෙන ආලෝකය ඔයගොල්ලෝ එළියට ගිහිල්ලා අවුව දිහා බැලුවොත් අවුවේ තියෙනව නේද පුංචි මේ කහ පැහැයක්. කහ දුඹුරු රතු පැහැයක් තියෙනව නේද? ඒ රතු පැහැ එන්නේ ඇත්තටම වායුගෝලයෙන් අර නිල් පාට ආලෝකයේ වැඩි වශයෙන් පෙරිලා අයින් වෙන නිසා. හරි. දැන් මේ සංසිද්ධිය අපි ප්‍රායෝගිකව තේරුම් ගන්න උත්සාහ කරමු. මේ තියෙන අපේ කෘතිම අහස. ඒ වගේම අපිට නිරීක්ෂකයෙක් ඉන්න මේ අපේ දැහැමිගේ පුංචි ටෝයි එකක්. ඒ වගේම ඉර නියෝජනය කරන්න, සූර්යා නියෝජනය කරන්න,
අපිට තියෙනවා ආලෝක ප්‍රභවය. පළවෙනිම කාරණාව තමයි මේ අහසට විශේෂයෙන්ම මේ ප්‍රකිරණයට ලක්වෙන ආලෝක ප්‍රකිරණයට ලක් කරන්න පුළුවන් මාධ්‍යයක් හරහා ආලෝකයේ ගමන් කරනකොට වෙනදී මුලින්ම ඔබ්සර්ව් කරන්න. මේ තියෙන්නේ මම ආලෝක කිරණයක් මේ අපේ කෘතිම අහසට එල්ල කරපු අවස්ථාව. ඔගලන්ට පැහැදිලිවම පේනවා නේද? පළවෙනිම කාරණාව මේ මුළු පද්ධතියම නිල් පාටින් දිලෙනවා. මම මේක අයින් ඉතින් මම ආලෝක ප්‍රභවය අයින් කරා කියලා දැන් කිසිම වර්ණයක් නැහැ. මේක අවර්ණයි. නමුත් මේ ආලෝකයේ දැල්වූ ගමන් මේ සම්පූර්ණ ප්‍රදේශයම නිල් පාටින් දිලෙනවා. ඒකට හේතුව මොකක්ද? මේ ආලෝක කිරණ මේ හරහා මාධ්‍ය හරහා යනකොට මම කලින් කිව්වා නිල් පාට තරංග ආයාමයේ වැඩිපුර ප්‍රකිරණයට ලක් වෙනවා. ප්‍රකිරණයට ලක් වෙලා මේ හාත්පස ඒ ආලෝකයේ විහිදිලා යනවා. එතන මේ ඔබ්සර්ව් මේ අපේ ඉන්න මේ පුංචි ටෝය් එක මේ අහස දිහා බැලුවොත් එයාට පේන්නේ මොන ආලෝකෙ මේ හැම පැත්තෙම හාත්පස නිල් පාට ආලෝකයේ එයාට පේනවා. ඊළඟට හිතන්න එයා මේ සූර්යා දිහා බැලුවා කියලා. එයා සූර්යා දිහා බැලුවොත් මේ ආලෝක ප්‍රභවය දිහා බැලුවොත් ඒගොල්ලන්ට පේන්නේ නිල් පාට අයින් වෙච්ච ආලෝකයක්. ඒක පේන්නේ මෙහෙමයි. දැන් මේ සංසිද්ධිය අපි නිරීක්ෂකයාගේ කෝණයෙන් බලමු. ඒ කියන්නේ දැන් මම මොකද්ද කරන්න යන්නේ? මේ කෘතිම අහස හරහා මම ආලෝකයේ එන්න සලස්සනවා. ඒ එන්න සලස්සලා අපි බලනවා, ඒක නිරීක්ෂණය කරනවා. සාමාන්‍යයෙන් අපිට එන ආලෝකය සුදු පාට ආලෝකය. මේ තියෙන්නේ සුදු පාට ආලෝකය. හරි, මේක සූර්යා කියලා හිතන්න. දැන් මම මොකද්ද කරන්න යන්නේ? මම මේ ප්‍රභවය මේ පද්ධතිය හරහා ආලෝකේ එන්න සලස්සනවා. ආලෝකේ එන්න සලස්සලා බලනවා මේ එන ආලෝකයට යම්කිසි වර්ණයට යම්කිසි වෙනසක් වෙනවද කියලා. දැන් උදාහරණයට මේ තියෙන්නේ සුදු පාට ආලෝකය. දැන් මම ඒක මේ පද්ධතිය හරහා එන්න සලස්සනවා. ඔගලන්ට පැහැදිලිවම පේනව නේද? මේ තියෙන්නේ හොඳට සුදු පාටයි. නමුත් පද්ධතිය හරහා එනකොට, මේ කෘතිම අහස හරහා එනකොට අපිට මේ වර්ණය පේන්නේ කහ පාටට. එහෙනම් ඔගලන්ට පැහැදිලි වෙනව නේද? සූර්යා සාමාන්‍යයෙන් සූර්යාගෙන් එන රශ්මිය අපි අභ්‍යවකාශයේ ඉඳලා නැරඹුවොත් ඒක සුදු පාටයි. නමුත් අහස හරහා එනකොට අපිට ඒකේ පුංචි කහ පෑයකින් යුතුව දිලීමකින් සහිතව තමයි පේන්නේ. දැන් සූර්යා නොබලන අවස්ථාවදී අපිට, ඒ කියන්නේ සූර්යා දිහා නැතුව, දැන් මේ තියෙන සූර්යා. හරි, දැන් මම මේක අයින් කරනවා. අයින් කරලා සාමාන්‍ය අහස දිහා බැලුවොත් ඔයගලන්ට පේනවා කොච්චර නිල් පාටක් පේනවද කියලා. ඒකට හේතුව තමයි මේ එන ආලෝක කිරණ මේ පද්ධතිය මත වැටලා, මේ අහසේ මේ අපේ අහස මත වැටලා අහස මගින් ප්‍රකිරණයට ලක් කිරීම නිසා ඒ මේ නිරීක්ෂකයා වෙත එනකොට වැඩිපුරම එන්නේ නිල් පාට ආලෝක කිරණ. ඒක නිසා තමයි මේ නිල් පාටක් අපිට වැඩිපුර පැහැදිලිව පේන්නේ. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ විශේෂයෙන්ම සැඳෑ කාලෙත්, ඒ වගේම උදේ කාලෙත් අපිට සූර්යා වඩා රතු පාටකට පේන්නේ ඇයි මධ්‍යහන කාලයකට වඩා. දැන් ඒක අපිට සරලවම තේරුම් ගන්න පුළුවන්. දැන් මේ ඉන්නේ අපේ නිරීක්ෂකයා. හිතන්න අපේ ආලෝක ප්‍රභවය අපි මේ විදිහට ලැබෙනවා කියලා. අපිට උදේ කාලේ වගේම සැඳෑ කාලේ ආලෝකයේ වැටෙන්නේ තාම අඩු කෝණයකින්. ඒ වගේම මධ්‍යහනයට එන්න මොකද වෙන්නේ? මේ කෝණය වැඩි වෙනවා. උපරිම අගයකට එනවා සාමාන්‍යයෙන් දවල් 12 වගේ වෙනකොට. එතකොට මොකද්ද මෙතන සිද්ධ වෙන කාරණා? ඔයගලන්ට පැහැදිලිවම පේන දෙයක් තමයි මේ සැඳෑ කාලයේම නැත්නම් උදේ කාලයේදී මේ ආලෝකයේ ගමන් කරන දුර ප්‍රමාණය වැඩි මධ්‍යහනයට සාපේක්ෂව. තේරුණා නේද? ඒතර ආලෝකයේ ගමන් කරන දුර ප්‍රමාණය වැඩි නම් ප්‍රකිරණය සිදුවෙන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ මේ සුදු ආලෝකයෙන් නිල් පාට අයින් වෙන්න තියෙන අවස්ථාව වැඩි සැඳෑ කාලෙත්, ඒ වගේම උදේ කාලෙත්. මේක නිසා අපිට සැඳෑ කාලෙත් උදේ කාලෙත් වඩා රතු පැහැයකින්, මොකද නිල් අයින් වෙන්න සුදු ආලෝකෙන් අපිට රතු ප්‍රමාණය වැඩි වෙනවා, රතු පැහැය වැඩි වෙනවා. ඒ වැඩිවීම නිසා අපිට සැඳෑ කාලෙත් උදේ කාලෙත් සූර්යා රතු පැහැයෙන් දකින්න පුළුවන්.
මධ්‍යහන කාලයේ සාමාන්‍ය කහ පැහැයෙන් දකින්න පුළුවන්. ඉතින් මම මේකත් ආදර්ශනය කරලා පෙන්නනවා. හැබැයි පුංචි දෙයක්, දැන් මට මේකේ දිග ප්‍රමාණය වැඩි කරන්න බැරි නිසා මම මොකද කරන්නේ, මේ ප්‍රකිරණය වැඩි කරන්න උත්සාහ කරනවා. මේකට නැනෝ අංශ තව ටික වැඩිපුර දාලා. එතකොට සිද්ධ වෙන්නේ ඒ කාරණාව තමයි. ප්‍රකිරණය වැඩි කරාම මම ඔයගලන්ට පෙන්නන්නම් මේ ප්‍රභවයේ වර්ණයේ වෙනස් වීම, අපිට මේක පේන වර්ණයේ වෙනස් වීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් මම අර කියපු සංසිද්ධිය ආදර්ශනය කරන්නයි උත්සාහ කරන්නේ. දැන් මුලින්ම හිතන්න, දැන් මේ තමයි අපේ සාමාන්‍ය විදිහට සූර්යාගෙන් ආලෝකයේ එනකොට අපිට ලැබෙන වර්ණය. මේ විදිහට කියලා හිතන්න. දැන් මේ කාරණාව. දැන් මම ඊළඟට කරන්නේ ප්‍රකිරණය වැඩි කිරීම සඳහා මේ පද්ධතියේ තියෙන නැනෝ අංශ ප්‍රමාණය වැඩි කරනවා. එතකොට ප්‍රකිරණය වැඩි ප්‍රමාණයක් පේනවා. එතකොට අපි බලමු මේ පැහැය, මේ අපිට පේන මේ ප්‍රභවයේ පැහැය රතු පාටටද පේන්නේ කියන කාරණාව. දැන් මම කරන්න යන්නේ මේ පද්ධතියේ නැනෝ අංශ ප්‍රමාණයක් මම මේකට එකතු කරනවා. එකතු කරලා මම මේක පොඩ්ඩක් මේ විදිහට මේ පොඩ්ඩක් මිශ්‍ර වෙන්න අවස්ථාවක් ලබා දෙනවා. එහෙනම් අවස්ථාවක් ලබා දීලා අපි ඊළඟට අපේ ආලෝක ප්‍රභවය භාවිතා කරලා බලමු මොකක්ද සිද්ධ වෙන සංසිද්ධිය කියලා. අපි දැන් බලමු මේ අවස්ථාවේ අපේ ප්‍රභවය අපිට පේන්නේ කොහොමද කියලා. මේ තියෙන අපේ සාමාන්‍ය ආලෝක ප්‍රභවය අපේ කෘතිම අහසට අපි මේක ලං කරනවා. ඕගලන්ට දැන් පැහැදිලිවම පේනවා ඉතාම රතු පැහැයකින් යුක්තව තමයි මේ අවස්ථාවේ අපිට මේ ප්‍රභවය පේන්නේ. ප්‍රභවය වෙනසක් වෙලා නැහැ. නමුත් මේ ස්කැටරින්, එහෙම නැත්නම් ප්‍රකිරණය වැඩි වෙන අවස්ථාවේදී ඔගලන්ට පැහැදිලිවම පේනවා එහි රතු පාට ස්වභාවය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක තමයි සිද්ධ වෙන්නේ. සැඳෑ කාලයේ වගේම උදෑසන කාලේ මේ ප්‍රභවය අපි ගමන් කරන මේ ආලෝකයේ ගමන් කරන්න ඕන ප්‍රමාණය වායුගෝලයේ හරහා වැඩි නිසා, ප්‍රකිරණය වැඩිවීම නිසා රතු පාට ආලෝකයක් අපිට පැහැදිලිවම පේනවා. ඒ වගේම තව කාරණා ඔගලන්ට පේනවා කලින් අවස්ථාවට වඩා මේ අවස්ථාවේ ප්‍රභවයේ දීප්තිය ටිකක් අඩුයි. දීප්තිමත් ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ පුංචි මලානික බවක්. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රභවයට වඩා සෑහෙන මේ දීප්ති අඩුවීමකුත් අපිට ලබා ගන්න ඔබ්සර්ව් කරන්න පුළුවන්. ඉතින් මේකටත් හේතුව ගොඩාක් ප්‍රමාණයක් මේ එන ආලෝකය සෑහෙන ප්‍රමාණයක් මේ වායුගෝලයේ මගින් ෆිල්ටර් වෙලා යන හින්දා. ඉතින් මේ නිසාම තමයි උදෑසන කාලෙත්, ඒ වගේම මේ සන්ධ්‍යා කාලෙත් මේ හිරු ටිකක් මලහනික ස්වභාවයක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ සියලුම කාරණා අපිට පුළුවන් භෞතික විද්‍යාව භාවිතා කරගෙන අපිට පැහැදිලි කරලා දෙන්න. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. විශේෂයෙන් මේ අපි අවටම අපේ පරිසරයේම හැඟවිලා තියෙන හරිම සුවිශේෂී භෞතික විද්‍යාත්මක සංසිද්ධීන් අපිට තේරුම් ගත්තාම අපිට මේ ඉතාම පුළුල් කෝණයකින් මේ ස්වභාව ධර්මය දිහා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ පුළුල් කෝණයකින් අපේ ලෝකයේ විශ්වය දිහා, අපේ මේ ජීවත් වීමේ ක්‍රමය දිහා බලන ජනපරපුරක් අපේ රටේ ප්‍රගමණය සඳහා අතිශය උදව් වෙන බව තමයි මගේ පෞද්ගලික හැඳින්. ඉතින් ඕගලන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එක නරඹන්න එකතුනාට. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් පසුව හම්බෙමු.